සුබ දවසක් හැමෝටම බොහොම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එකෙන් අපි daily market update එකක් ගැන කතා කරමු. ඉතින් කලින් market update video එකේදී ඔයාලට මතක ඇති මම කතා කරා මෙන්න මෙතන අපි මේ down වෙලා තියෙන wave එකේ swing high එකටයි මෙන්න මේ swing low එකටයි අපි Fibonacci ඇඳලා බැලුවොත් එහෙම මේ දශම පහේ ලයින් එකෙන් මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන අනිවාර්යෙන් මේ ලයින් එක හොඳ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා තියෙන නිසා අනිවාර්යෙන් මේ ලයින් එක break කරගන්න ඕන ඉස්සරහට මාකට් එකට අප් වෙන්න නම් ඉතින් මේ වගේ අප් වෙවි තියෙන අවස්ථාවක තමයි අපි කතා කරේ ඒක රිජෙක්ට් වෙවි තියෙද්දි ඒක break කරගන්න ඕන ඉස්සරහට යන්න කියන එක. ඉතින් ඒක break කරගන්න බැරි වුණොත් මේක down වෙන්න පුළුවන් කියන එක අපි කතා කරා. ඉතින් ඒක break කරගන්න බැරි වෙලා එක දිගට reject වෙලා මාකට් එක down වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒත් ඒක අපි මේ lower line එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන විශේෂය මෙන්න මේක අපි අනිවාර්යෙන් කතා කරන්න ඕන. දැන් මේ රෙසිස්ටන්ස් ලයින් එක හොරිසොන්ටල් ලයින් එකක් විදිහට අපිට ක්ලියර්ලි ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වුණාට මේ ලෙවල් එකකින් උඩට ගිහිල්ලාම නැහෙනේ, right? නමුත් මෙතන ඇසෙන්ඩින්ග් ලයින් එකක් අපිට යනවා පේනවා. ඒ වුණාට ඒකේ ක්ලියර් බවක් හරියට නැහැ. අපි දැන් ෆෝවර් වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් මෙන්න මේ වගේ ඩේටා එකක් ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක. දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක ක්‍රොස් කරලා තියෙනවා. නමුත් කැන්ඩල් එකක්වත් යට ක්ලෝස් වෙලා නැහැ. එතකොට කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙන්නේ මෙතන ඉඳන්. එතකොට මේක බෙරිෂ් සයින් එකක් මෙන්න මෙතනදී. කැන්ඩල් ක්ලෝස් වෙලා නැහැ, right? මේ ලයින් එකට ඇඳුත්. ඒත් එක්ක අපිට මෙතන මේ ට්‍රෙන්ඩ් මේ වීක් පිහිටලා තියෙන විදිහට විවිධ විදිහට තව ලයින්ස් ඇඳලා බලන්න පුළුවන්, right? මේ මෙහෙම ඇඳුත් එහෙම මේ ට්‍රෙන්ඩ් ලයින් එකට රෙස්පෙක්ට් කරලා දැන් මේ ඉන්න ඒරියා එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකට රෙස්පෙක්ට් කරලා ආයෙ මාකට් එක අප් වෙන්න වුණත් පුළුවන්කමක් තියෙනවා, right? ඉතින් මේ වගේ අවස්ථාවක අපි කරන්න තියෙන දේ තමයි දැන් මෙතන ඩවුන්වර්ඩ් බ්‍රේක්අවුට් එක ක්ලියර්ලි ඩෙන්ටිෆයි කරගන්න අමාරුයි වික් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙන විදිහත් එක්ක. අපිට ඩේටා තියෙනවා මේකෙන් යට කැන්ඩල් ක්ලෝස් කරලා නැහැ. එතකොට මේ තියෙන සිටුේෂන් එක මෙතනදී බේරිෂ් කියන එක. ඉතින් මේ වගේ තැනකදී ෂෝට් එකකට යන එක හරියට ක්ලියර් බ්‍රේක්අවුට් එකක් නැතුව එච්චර රෙකමෙන්ඩ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ වගේ තැන්වල තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් ආයෙ පාරක් මේ එකනේ වෙලා තියෙන මෙතන මේ වික් හදා අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඉඩක් තියෙන තැන, right? ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න, right? ඉතින් අපිට මෙතන හැමතිස්සෙම ක්ලියර් බ්‍රේක්අවුට් එක විදිහට දැන් මේ තියෙන සිටුේෂන් එක අඳුරගන්න බලන්න කොයි වෙලේ හරි මේක ක්ලියර්ලි බ්‍රේක් කරොත් ඒත් එක කියන්නේ මාකට් එක බුලිෂ් වෙන නම් අනිවාර්යයෙන් මේ කාරණේ වෙන්න ඕන, right? එකක් මේ 0.5 ලයින් එක ක්ලියර්ලි බ්‍රේක් කරන්න. ඊට පස්සේ අපිට හොඳ පැහැදිලිව ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන තව එක හොඳ ලයින් එකක් තියෙනවා මෙන්න මේක, right? මේ ලයින් එක බොහොම ක්ලියර් හදලා තියෙනවා. මේ මෙතනට මාකට් එක මෙතනින් රිජෙක්ට් කළා, මෙතනින් රිජෙක්ට් කළා. කියන්නේ මේ ලයින් එකට හොඳටම මාකට් එක රෙස්පෙක්ට්, right? මෙතන ඊට පස්සේ කොයි වෙලේ හරි මාකට් එකට පුළුවන් වුණොත් මෙන්න මේ 0.5 ලෙවල් එකයි මේ එන ඩිසෙන්ඩින් ට්‍රෙන්ඩ් ලයින් එකයි බ්‍රේක් කරගන්න. අන්න එතකොට අපිට BTC මාකට් එකේ හොඳ බ්‍රේක්අවුට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක වෙද්දි අර මම කලින් වලට දාලා තිබ්බේ ලීනියර් චාට් එකේ තියෙන මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් අපි ඒක ගැනත් බලමු. ඒකත් ක්ලියර්ලි හොඳට උඩට එතකොට බ්‍රේක් වෙලා. ඉතින් මේ කාරණේ වුණොත් මාකට් එකේ මේ දේ වුණොත් පර්සනලි මම බලාපොරොත්තු වෙනවා මාකට් එක බුලිෂ් වීම. ටෙක්නිකලි අපිට හොඳ බුලිෂ් කන්ෆර්මේෂන් එකක් ඒක. අපිට මේ වගේ සිම්පල් ටාගට්ස් විදිහට මේ ටික ගන්න පුළුවන්. එතකොට මේ නෙක් ලයින් එක ඊගාවට එනවා. මම මතක් කරා මේ හෙඩ් මොකද්ද ඩබල් බොටම් එකේ නෙක් ලයින් එකත් බ්‍රේක් කරගත්තොත් හොඳ ටාගට් එකකට මාකට් එකට යන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම කලින් වීඩියෝස් වල නිතරම කතා කරා. ඉතින් මේ සිටුේෂන් එකේ තියෙන දේවල් ටිකක් පෙන්වන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මෙතන තියෙන සිටුේෂන් එක ඔයාලට පැහැදිලි ඇති දැන් මේ මොකක්ද වෙන්නේ කියන එක. එතකොට මේ ඩවුන් වීමත් එක්ක මෙතන ෂෝට් කරන එක එච්චර මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක වික් ආයි රිජෙක්ට් කළා අප් වෙන්න උනත් පුළුවන්. ඉතින් දැනට තව හැදිලා තියෙන සයින්ස් මොනවද අපිට බලන්න ඕන තියෙන වැදගත් වෙන දේවල් කියලා බැලුවොත් තියෙන RSI එකට ගියාට පස්සේ 1 hour time frame එකේ මෙතන bullish divergence එකක් form වෙලා තියෙනවා market එකේ, right? ඉතින් ඒක bull sign එකක් market එකට, ඒ කියන්නේ market එක අප් වීමේ පෙර සයින් එකක්. එතකොට ඒ සයින් ඒ ඕනම සයින් එකක් 100% වැඩ කරනවා කියලා නෑ. අපිට කන්ෆර්මේෂන් ඕන නිකන් වෙහි වලාකුලක් ආව පළියට වැස්ස වහිනවා කියලා එකක් නෑ මේ වගේ. ඉතින් මෙතන බුල් සයින් එකක් 1 hour time frame එකේ තියෙනවා, right? එතකොට මේක ගොඩක්ම අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මෙන්න මේ යන ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවානේ. මේ ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකයි එතකොට මේ ෆිබොනාචි ලයින් එකයි දෙක ආයෙ පාරක් එකට ස්ට්‍රොන්ග්ලි බ්‍රේක් කරගත්තොත් මේ 1 hour bullish divergence එක වැඩ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒක ගැනත් ඔයාලට අවධානය දෙන්න පුළුවන්. ඒත් එක තව වැදගත් දෙයක් තියෙනවා පෙන්වන්න.
අපි වන්ඩේ ටයිම් ෆ්‍රරේම් එකේ අර ලීනිය චාට් එකේ මේ වෙන්න තින බ්‍රේකව්ක අපි කලින් වීඩියෝගෙත් කතා කරලා තින මේ ගැන දැන් අවධානයක් දුන්නොත්තෙම ඒ බ්‍රේකව් එක ඇත්තරම වෙන සෝන් එකේ තියන්නේ රයි අර මම ඉස්සරා කලින්වල්ට පැදිලි කරපු මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ස්ට්‍රෝන්ගලි බ්‍රේකරගෙන මාකට් එක යනවා කියලා කියන්න අර ෆිබොනාචි ලයින් සුත් බ්‍රේකරගෙන මේ බ්‍රේකව් එක ක්ලියර්ලි වෙලා තියනවාකිෙනක අපට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක නිසා තමයි අපි හොඳටම ඒ කන්ෆර්මේෂනු තෙනකම් බලන්න ඕන බයි පැත්තර අදාළ රයි ඉතින් තාම අපිට එහෙම සයින් එකක් මාකට් එකේ නැහැ ඉතින් මේකේ වර්ස්ට් කේස් සිනාරියෝ එකකුත් තියෙනවා ඉතින් මේක හොඳ රෙසිස්ටන්ස් ලයින් එකක් එතකොට මෙතනින් ගොඩක් රිජෙක්ට් වෙන්න ගත්තොත් එහෙම මේ වගේ රයිට් මාකට් එක ලොකු ඩම්ප් එකක් යන්න උනත් පුළුවන්කමක් තියෙන ටිකක් ක්‍රිටිකල් සිටුේෂන් එකක් ඉතින් මේකත් එක්ක අපි RSI එක දාලා බලුවොත් එහෙම RSI එකේ ට්‍රෙන්ඩ් ලයින් ස්ට්‍රැටජි එකට අනුව අපි බලුවොත් එහෙම රයිට් මේ බලන්න මේ මාකට් එකේ මෙතන ෆ්ලැග් එකක් නෙමෙයි නැත්නම් channel pattern එකක් වගේ හැදිලා තිනවා ඒත් එක්ක RSI එකත් ට්‍රෙන්ඩ් ලයින් එක ගිහිල්ලා ඒක බ්‍රේක් කරාට පස්සේ ඩවුන් වෙලා මේකත් පැටර්න් එක බ්‍රේක් කරා ඩවුන් වුණා මෙතනත් එහෙමයි ට්‍රෙන්ඩ් ලයින් එකක් යනවා මෙතන පොඩි පැටර්න් එකක් යනවා RSI එකේ ට්‍රෙන්ඩ් ලයින් එකක් යනවා දෙකම බ්‍රේක් වුණා මාකට් ඩවුන් රයිට් ඉතින් මෙතනත් එහෙමයි රයිට් මෙන්න මේ විදිහට මාකට් එකේ රයිසින් එජ් ෂේප් එකක් බ්‍රේක් වුණා මෙතනත් RSI ට්‍රෙන්ඩ් ලයින් එක ගිහිල්ලා බ්‍රේක් වුණා දෙකම ඩවුන් රයිට් ඊට පස්සේ මෙතනත් ඒ කතන්දරේම තමා වෙන්නේ RSI එක ට්‍රෙන්ඩ් ලයින් එක යනවා මාකට් එකත් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් ලයින් සෝන් එක යනවා පේනවා මේ සමස්තයක් විදිහට මේ මාකට් එක ගත්තාම එහෙමයි රයිට් එතන ලොකු හොරිසොන්ටල් ලෙවල් එකක් අල්ලගෙන ඉන්නවා පේනවා ඉතින් මේ මාකට් එක මෙහෙම බ්‍රේක් කරගත්තොත් RSI ට්‍රෙන්ඩ් ලයින් උත් මෙහෙම ස්ට්‍රොන්ග්ලි බ්‍රේක් කරගත්තොත් රයිට් ඉතින් මේ වගේ දෙයක් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා රයිට් ඒක බේරිෂ් සයින් එකක් විදිහට තමයි එතකොට මාකට් එකට බලපාන නිසා මේක ගැනත් හොඳ අවධානයක් දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ ඔයාලට වොච් කරන්න තියෙන හොඳ ලෙවල්ස් ටිකක්. එතනදී මම ඔයාලට කියනවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ සිටුේෂන් එකේ හැටියට මාකට් එක දැන් මේක ඩවුන්ලෝඩ් ෂෝට් එකකට යන්න කියන එක හරි ක්ලියර් කන්ෆර්මේෂන් එකක් නැතුව රයිට්. මොකද මේක ප්‍රීවියස් ATH එකේ ඉඳන් එන මේන් සපෝට් මේජ සපෝට් එක තමයි මේ මාකට් එක අල්ලන්නේ. කලනුත් මාකට් එක මෙන්න මේ සපෝට්ස් වලට වැටිලා බවුන්ස් වෙලා තියෙනවා. ඉතින් ආයෙපාරක් ඒ දේ සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් රයිට්. ඉතින් මෙන්න මෙහෙම දෙයක් රීටෙස්ට් එකක් වගේ මාකට් එක වෙන්න පුළුවන්කමක් තියෙනවා රයිට්. ඉතින් ඒ නිසා අපිට දැන් මේ සපෝට් සෝන් එකත් අර තනි ලයින් එකකට ගන්න ක්ලියර් නැහැනේ. දැන් මේ වගේ මේ තැන් 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 වලින් එහෙම් එහෙම් වික් ටික හදලා නැහැ. එතකොට මේක සපෝට් සෝන් එකක් විදිහට ගන්න වෙන්නේ මේජර් සපෝට් සෝන් එකක් විදිහට රයිට්. ඉතින් ඒ වගේ තැනකදී හොඳම දේ මාකට් එකේ ෂෝට් පැත්තට අලුත් ට්‍රේඩ් එකකට යනවලා ගියාට කමක් නැහැ. තමන්ගේ කන්ෆර්මේෂන් එක තමන්ගේ රිස්ක් මැනේජ්මන්ට් එක තමන්ට කැමති විදිහට රයිට්. ඉතින් හොඳම දේ ට්‍රේඩ් තියනවනම් මෙතන ලොකු බේරිෂ් සයින් එකක් ආව තමන් ගාව තියන් ඉන්න ට්‍රේඩ් තියනවනම් ට්‍රේඩ් වලින් අයින් වෙලා අලුත් ට්‍රේඩ් වලට යන්න නැතුව හොඳම දේ වොච් කරන එක. මොකද හැම තැනකම අපි දැක්කා මේ වගේ මේජර් ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් කරගත්තාම ගොඩක් මාකට් එක ඩවුන් වුණා. මෙතනත් මාකට් එක ඩවුන් වුණා. ඉතින් මෙතනත් මේ සෝන් එක ස්ට්‍රොන්ග්ලි අරට බ්‍රේක් කරගත්තොත් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. අපි අර කලින් කතා කරපු ලෙවල්ස් වලට හැමතිස්සෙම ලෙවල් බයි ලෙවල් ට්‍රේඩ් කරන්න ඕන. මේවා බ්‍රේක් වෙන්න කලින් මාකට් එක 12,000ට වැටෙයි, 6,000ට වැටෙයි කියලා බලන් ඉන්න එක ඒක තේරුමක් නැහැ. මේවා බ්‍රේක් වුණොත් ආයෙ සිටුේෂන් වෙනස් වෙන්න පුළුවන්. මේ ලෙවල් එක කැඩුවොත් ඊගාව ලෙවල් එක ගැන කතා කරන්න පුළුවන් අපිට 16,000. ඊට පස්සේ මේ ඊගාවට අහු වෙන මේ තියෙනවනේ අපේ සපෝට් සෝන්ස් ටික. මේ තියෙන්නේ 16,000 ওই සෝන් එකේ යන සපෝට් එක. ඊට පස්සේ මෙන්න මේ ඒක බ්‍රේක් වුණොත් එහෙම ස්ට්‍රොන්ග්ලි මෙන්න මේ සෝන් එකේ 14,000 සෝන් එකේ යන සපෝට් එක. ওই තැන් වලට මාකට් එක ඩවුන් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා ස්ට්‍රොන්ග්ලි මේ ඒරියා බ්‍රේක් කරගත්තොත් රයිට්. ඉතින් ඒ ටික ගැන අවධානයක් දෙන්න පුළුවන් ඔයාලට. හොඳයි, සරල ටෙක්නිකල් ඇනලයිසිං වියූ එකකින් මේ වෙලාවේ සිටුේෂන් එක මොනවාගේද කියලා පෙන්වන්න මම උත්සාහ කරේ. ඉතින් මම කලින් මේජර් මාකට් අප්ඩේට් වීඩියෝස් වල මේ සිටුේෂන් එක ගැන තව ගොඩක් විවිධ පැති වලින් කතා කරලා තියෙනවා. ඉතින් කොහෙන් ගියත් අපිට එක හා සමාන ඩේටා එකක් එන්නේ. ඉතින් මේ වෙලාවේ ළඟ වොච් කරන්න තියෙන ලෙවල්ස් ටික ගැන තමයි මේ වීඩියෝකින් මම අප්ඩේට් කරේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් බොහොම ස්තුතියි චැනල් එකත් එක්ක එකතු වුණාට. මගේ ටෙලිග්‍රෑම් චැනල් එකත් එකතු වෙන්න වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට වීඩියෝ වැදගත් වෙනවා නම් සුබ දවසක් හැමෝටම.